පෘථුවියේ ශාක විශේෂ 390,000කට වඩා තිබෙනවා. ඒ ශාක පෘථුවියේ ස්වභාවය සහ ජීවය සමතුලිත කරනවා. සමහර ශාක සුන්දර සුවඳැති මල් නිපදවන අතර සමහරක් පෝෂ්‍ය පදාර්ථ සහිත පළතුරු නිපදවනවා. සමහරක් ඖෂධීය ගුණ ඇති අතර සමහරක් ඒවා මුළුමනින්ම අමුතු පෙනුමක් සමග විෂ සහිතයි. අද මං පෙන්වන්න හදන්නේ ඒ වගේ අමුතුම පැලැටි වර්ග කීපයක්. මුලින්ම මේ ඔබ දකින්නේ ඊයුෆෝබියා ඔබේසා කියන වර්ගය. මෙය දකුණු අප්‍රිකාවට ආවේනික පැලැටියක්. මේකට බේස්බෝල් ප්ලාන්ට් කියලාත් කියනවා. ඒ බේස්බෝලයකට සමාන නිසා මේ වර්ගය තරමක් විෂ සහිත නිසා සමට ගැටලු ඇති කරන්න පුළුවන්. මේ තියෙන්නේ හයිඩනෙලම් පෙකී කියන ශාකය. මේ මතු පිට රුධිරය වගේ ඔයාලට පෙනෙන්නේ දිලීර වර්ගයක්. මේ අමුතු ශාකය ප්‍රධාන වශයෙන් උතුරු ඇමරිකාව හා යුරෝපය පුරා දක්නට ලැබෙනවා. එය ආහාරයට ගත හැකි නමුත් රුධිරය වැනි තරලය රසයෙන් අතිශයින් කටුකයි. ඒ වගේම මේක ටිකක් අප්‍රසන්න ගන්ධයකින්ද යුක්තයි. මේකට කියන්නේ වෙල්විච්ෂියා මිරබිලිස් කියලා. නැමීබියාවේ කාන්තාරයේ පමණක් දක්නට ලැබෙන අද්විතීය ශාකයක්. මේ අමුතු පෙනුමැත ශාකයේ ආයු කාලය අවුරුදු 500ත් 1500ත් අතර වෙනවා. ඕනෑම දේශගුණික විපර්යාසයකදී මෙම ශාකයට නොනැසී පවතින්නට පුළුවන්. වෙල්විච්ෂියාහි වඩාත්ම සිත්ගන්නා කරුණ නම් ශාකයේ ඇත්තේ කාලයත් සමග අඛණ්ඩව වැඩෙන කොළ දෙකක් පමණක් වීමයි. මෙම අමුතු විශේෂයට වෙනම පිරිමිහා ගැහෙන ශාකත් ඇතුළත් වෙනවා. මේ තියෙන්නේ ලිතොප්. ලිතොප් කියන්නේ ගල් හෝ ගල් කැට වගේ පෙනෙන ශාකයක්. ඇත්ත වශයෙන්ම එහි අද්විතීය හැඩය ඇතිවන්නේ ශාකයේ පිටත ධාරවල වෙනම කොළ දෙකක් ඒකාබද්ධ වීමෙන්. ලිතොප් ශාකයේ කොළ වැඩෙන්නේ වැසි කාලයේදී. මෙම අතිශය අමුතු ශාක විශේෂ ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකාවේ දක්නට ලැබෙනවා. මේක නම් ඉතින් දැක්ක ගමන් ඔයාලා අඳුරනවනේ නිදිකුම්බා. අපි එහෙම කිව්වට මේක හඳුන්වන්නේ මීමෝසා පියුඩිකා කියලා. දකුණු ඇමරිකාවට ආවේනික සංවේදී ශාකය හෝ ලැජ්ජාශීලී ශාකය කියලාත් කියනවා. නමුත් මීමෝසා පියුඩිකා ලොව පුරා විශේෂයෙන් සෙවන සහිත ප්‍රදේශවල දකින්නට පුළුවන්. මීමෝසා පියුඩිකාහි වඩාත් ආකර්ෂණීය ලක්ෂණය වන්නේ ස්පර්ශයට දක්වන ප්‍රතිචාරය පමණයි. එහි කොළ ස්පර්ශ වන විට හැකිලෙනවා. මෙම ශාකයේ තුල ඇති ප්‍රාථමික ස්නායු පද්ධතිය මෙම සංවේදී ස්වභාවයට හේතු වන කොළ යටින් ජලය ගලා යාම සමබර කරනවා. මේ සබදාහමේ තව ගොඩාක් විශ්මිත දේවල් හැංගිලා තියෙනවා. ඉදිරියේදී මේ විදියට ඒවා ඔයාලට දැනගන්න අරගෙන එන්නම්. එතකන් වීඩියෝ එක ෂෙයා කරලා දිගටම රැඳිලා ඉන්න සුබ දවසක්.